දවසක්ල හැමෝටම පොටෝග්‍රපි පාඩම්මංක හතරත් එකතුලයි නවායාලට අදමන් කියල දෙන්නේ යන්නේ ඩSLල්R කැමරාවක් අලුති ඔට හම්බුනාන නැතන යාලයග්‍ය තිබවිල වාට පොට එකගක් ගැනිලා න්නනම් ඔයා කවදාවත් ඒක කලින්වාය කැමරාව කලින් අතරරන් තිබුණේ නැත්න ඒත් ඔයාට පුළුවන් ස්විච් දෙකක් වෙනස් කරලා වැඩ්ඩෙක් වගේ හොඳට පොටෝස් ගහන්න ඔයාටඒකට යන්න තපපර දෙකක් වගේ කොඩි කාලය ඊට පස්යාට පුළුවන් කැමරාව කාලෙින අප පාච්චි කන්න කැමරාවක්ගේ හොඳට ෆෝටෝස්ටිකාරන්න දෙන්න. අපි බලමු කොහොම දෙක කරන්න කියලා. මෙන්න මේ විදිට කැමරාාවඔයාගේ අතර ගත්තට පස්සේ ඔයා අනිවාර්යම සටින් හෙනස් කරන්න කලින් කැමරාව ඕෆ් කරන්න. ඊට පස්සෙවා බලන්න ලෙන්සකේ තියෙනවා A එF කියලා. ඔටෝෆෝකස් මැනුවල් ෆෝකස් කියලා ඔයා මෙතනින් AfF නැත්තං ඔටෝෆෝකස් කියන එකට ඒ සවිච්චක මාර කරන්න. මේ ඔටෝ ෝකස් කියන්නේ ඔයා ඔටෝ පෝකස්ල්ට ස්විච්චක මාරු කරානම් ඔයාට තියෙන්නේ ෂටර් කරන බට එක බාගට ප්‍රෙස් කරං ඉන්නකොට කැමරාව විසින්ම අපිට අවච්්‍ය තැන පෝකස් එක හදල දෙනේ එක ඔයාට පේනැති ද ීඩිය එක මම ෂට බට එක බාගට ප්‍රෙස් කරං ඉන්නකොට ලෙන්සක ඉස්සරහට පිටිපස්සර යනවා ඒ කියන්නේ එයා පෝකස් එක හදාගන්න තමයි ඔටෝ ඒ හැමදේම කරන්නේ හරි අපි දැම් බලමු මැනුල් පෝකස්වට සවිච්ච මාරල මොද වෙන්න කියලා. එතකොට අපිට සිද්ධ වෙනවා මේලෙන්න්කගේ ඉස්සරහතියන විං එක කර කලා අපිට ඕනෑ විදිහයට අප ඇහට හරිෙන් විදියට මැනුවල්ම පෝකස් එක හදාගන්න. මංහිතන විදි නම් අපිට පහසුම ක්‍රමේ ඔට ෆෝකස් යස් කන එක තමයි මේ බැලුවේ කැනන් හැත්තෑ වැත්තුන් සේ ලෙන්සකෙන අපි දම් බලමු නිකෝන්. යිඩලන්සේගේ මගේ නිකොන් කමරාව දා තින වඩ්ලන්සේගේ කහමද අප ඔටෝ පෝකස් මනුවල් පෝකස් වෙනස් කරගන්න කියලා ලේසගේ ලසකගත් පොඩක් වෙනස් සවිච්ච වෙනද එකයි නමුත් සවිච්චක තිය විදදිහ පොඩිපොඩි වෙනස්කම් තියෙන. මේ තියෙන්නේ වයිඩලන්සගේ ටොකන වයිඩ්ලන්සගේ ඔටෝ පෝකස් මනුවල් පෝකස් තියනටහ අපිට පුළුවන් මැනුවල් පෝකස් හදාගන්න රිංගේ උඩ පාතයවලම ඔටෝ පෝකස් මැනුවල් පෝකස්ලට ලසක වෙනස් කරගන්න. බලන්න මැනුවල් පෝකස් වලට ෙටින් වෙනස් කරගත්තම අපිට වෙන්නේ. අතින් එහ මෙහාහට කර කලා මේ පෝකස් රිං එක එයා මෙහට කර කලා තමයි අපිට පෝකස් එක හදාගන්න වෙන්නේ. එහට තු මෙන්න මේ විදිහට ටෝ ෆෝකස්ට මාර් කර ගත්තුන් අපිට තියෙන්නේ ෂටර් කරන බටන් එක බාගට ප්‍රෙස් කරගෙන ෆෝකස් එක හදාගෙන ඔටෝම ෆෝක එක හදාගෙන කැමරාව ෂට කරලා පෝටක කැච්ච කරගන්න. ස බලුවන් ොටෝ ෝකස් මනුවල් ෝකස් මංගේ විදධයට මේම විදිරර්තම වෙනස් වෙන්නේ නමුත් සවිච්චක තියෙන විදිී පොඩිපඩරිි වෙනස්කම් තියවා අපි බලමු තවත් ලෙන්ස්කිීපයක පොහොමද මේ ඔටෝෆෝකස් මැනුවල් ෝකස් යනෙ කියෙලා මේ තියෙන්නේ විසි අටයි හැත්තෑ වලින්සගේ ඔොටෝෆෝකස් මැනුවල් පෝකස් වෙනස් කරන්න තියන සවිච්චක දැම් බල මගේ හැත්තෑවයි දෙසිිය ලන්සගේ පොහොමද ඔට ෆෝකස් මනුවල් ෝකස් වෙනස් කරන්න තියනෙලා තියන්නේ ඔහට මතක ද වයිඩ්ලන්සිගේ තිබුණවාගේම ෆෝකස් එක මැනුවල් ඉජස් කරන රිංක උඩ පාතිාවල තයි ඔටෝෆෝකස් මනුවල් ෆෝකස්ලට වෙනස් කරන්න යෙන්නේ. දැංවලට පුළුවන් ස්සල් කැමරක් කොහෙහරි අතට හම්බුණුත් ඒ කැමරාාවවිලෙන්සේගේ මැනුල් ෝකස් වලින්දම් ඔටෝ ෝකස් වලට මාර්ග කරගන්න හරි අපි දැංක කරන්න තියන්නේ කැමරාව මනවුව ොඩ් එකගේ දන් ඔටෝ මොඩ් එකකට මාර් කරගන්නයි තැම්බලමපිඒ ගොහොමද කරන්න කෙන ඔහට පේන මැති මගකොන් කැමරාව දැන් තියෙන්නේ එම් මක එ කියන්නේ මැනුවල් මොඩ්ඩ එක තමයි දැනට මයි කැමරාව තියන්නේ අපි බලමු මේක ඔටෝවලල්ට කොහොමද මාරු කරගන්න කියලා මෙන්න මේ පේන විදිහට කැමරාය උඩ තියන රිගේ කාර කලා එම්මකොරිද අපි ඔටටෝ කියන එකට මාරු කරගන්න ඕන දැක්කනේද අපිට තියෙන ඉතාමත් සුළු වැඩයි කරන්න. හරි අපි දැම් බලමු කැනන් කමරක් කොමද මැනුල් මොඩ්ෙක ද ඔටෝ ෝ එකට මාරුරගන්න කිය මර අතතාරගෙන බලන්න නිකෝන් කැමරාව වගේම තමයි කැමරාවට උඩින් තියෙන රිං එක. ඒත් මේක පොඩි වෙන සර්තියනවා. ඒ තමයි මේක රිං එක නිකම්ම කරකෙන් නෑම මැද තියෙන සවිච්චක පුෂ්කරගෙනම තමයි රිංගික කරගන්නව නැත්තන් රිංගි කරකෙන්න රංික ලොක් කලා යෙන්නේ. වලද පේනවති කොහොම ැනුුව ොඩ්ඩකින්ද කැනන් එක ඔට මොඩ්ඩ එකක දන්න කියෙලා හරි. ඒ වැඩත් තිවරයි. කියන්නේ කැමරාවත් ඔටෝමොඩ්ෙකට දාලා ලෙන්සේගත් ඔටෝ ෆෝකස්සල අපි දා ගත්ත හරි මේ දියටට කැමරාව ඔටෝමොඩ්ට දාගත්තහම අපිට කලල් හදන්න ලයිට්හ දන්න කිසිම දෙයක් අවශ්‍ය වෙනනෑ අපිට තියන්නේ ෆෝකස් කරලා ෂටබඩනක ඔබන්න විතරයි කැමරාව විසින්ම සේරම කල්ස් ලයිටං ඔක්කොම හදලා පිට ලස්සන ෆොටෝගත් අරගෙන දෙෙනවා මම කලින්කිවවාගේම ඔයාට කැමරාවක් අතරගත්තර පස්සේ මේ සටින්ස් දෙක වෙනස්කරගන්න තපපර දෙක් වගේ තමයි යන්නේ තපපර දෙක් වගේ අඩුකායක ද මේ ෙටන් ැනස් කරෙන කාලක පොට ස් ග ෙක්. යාට කැම්රාවහසුරුවන්න පුළුවන්. මන් හිතනවා මමවැලට කියලා දුන්න විදදිහ තේරෙන් නඇති කියලා අප හැදිමුණු හර්තියනවනම් කමෙන්ට කරන්න ම කියලා දෙනදේවල් තේරෙන්න්නේ නැත්තං එකත් කමෙන්ට කරන්න මව සබස්්‍රයිප් කලා තියාගන්න සභ දවසක්वाල් හැමෝටම